ආයුබෝවන් පුංචි දුවල පුතාලා හැමෝටම සුබ දවසක් වේවා. දෙක ශ්‍රේණිය පුංචි දුවල පුතාලා 100 වෙනකන් දැන් ගණන් කරන්න දන්නව නේද? පැංචට මතකද? අපි ද්‍රව්‍ය 100ක් ගණන් කළා, රූප 100ක් ගණන් කළා නේද? අපේ පුංචි දුවල පුතාලා ඒ ද්‍රව්‍ය හා රූප ගණන් කරන්න අපි පියවරෙන් පියවර ඉගෙන ගත්තා. ඉස්සෙල්ලාම අපි 1 සිට 57 ගණන් කරන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ පැංචට මතක ඇති නේද? අපි 50 සිට 60 වෙනකන්, ඊට පස්සේ 60 සිට 70, ඊට පස්සේ 70 සිට 80, ඊට පස්සේ 80 සිට 90 වෙනකනොත්, ඊට පස්සේ ඔන්න 90 සිට 100 වෙනකන් ඔන්න පුංචි දුවල පුතාලා පියවරෙන් පියවර ගණන් කරන්න ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමේ, අපේ පුංචි දුවල පුතාලට සංඛ්‍යාව දුන්නාම සංඛ්‍යා නාමය ලියන්න පෙන්ච නේද? ඒ විතරක් නෙමේ සංඛ්‍යා නාමය හඳුනගෙන සංඛ්‍යාව ලියන්නත් ඔන්න දැන් පුංචි දුවල පුතාලට හොඳින්ම පුළුවන් කියලා මම දන්නවා. ඉතින් අදත් මම මේ සූදානම් වෙන්නේ ඒ වගේම ගණන් කිරීමේ පාඩමකට. දැන් පුංචි දුවල පුතාලා බලනවා ඇති නේද මොකක්ද මේ අද මේ මම ගෙනලා තියෙන පාඩම කියලා. පෙන්ච අද අපි සූදානම් වෙන්නේ ද්‍රව්‍ය හා රූප දෙකෙන් දෙක ගණන් කරන්න. දැන් පුංචි දුවල පුතාලා දන්නවා අපි ද්‍රව්‍ය ගණන් කරනකොට අපිට ද්‍රව්‍ය එහා මෙහා කරලා ගණන් කරන්න පුළුවන්. හැබැයි රූප ගණන් කරනකොටත් මම කොහොමද රූප ගණන් කරන විදිය පුංචි දුවල පුතාලට කියලා දුන්නා. ඉතින් අද පුංචි දුවල පුතාලා සූදානම් වෙන්නේ දෙකෙන් දෙක ගණන් කරන්නනේ. ඉතින් කොහොමද මේ අපි දෙකෙන් දෙක ගණන් කරන්නේ? අන්න ඒක කියලා දෙන්නේ තමයි අද මම මේ පාඩම අරන් ආවිලා තියෙන්නේ. එහෙනම් පැංචා අපි ඒ කොහොමද කියලා බලන්න අපි යන් අපේ පළවෙනි ක්‍රියාකාරකමට. දැන් මං කිව්වනේ අද මම පුතාලට කියලා දෙන්නේ දෙකෙන් දෙක ගණන් කිරීම. ඉතින් පැංචා මං කැමති මුලින්ම අපේ පුංචි දුවල පුතාලට මේ දෙකෙන් දෙක ගණන් කිරීම පාඩම ද්‍රව්‍යවලින් මුලින්ම උගන්වන්න. අපි බලමු ද්‍රව්‍ය අරගෙන කොහොමද අපි ද්‍රව්‍ය දෙකෙන් දෙක ගණන් කරන්න කියලා. මං ඒකට අරන් ඇවිල්ලා තියෙනවා පුතේ ඉරටුයි මෙන්න මෙතන මල් තියෙනවා. මම මේ එක ඉරටුවකට බලන්න මල් කීයක් අමුණනවද කියලා. හරි, එහෙනම් පෙන්ච අපි පටන් ගමු. ඔන්න මම ඔන්න පෙන්ච ගණන් කරන්න. 1 දෙක. ඔන්න මම එක ඉරටුවකට මල් දෙකක් ඇමුණුවා. ඔන්න මම දෙවෙනි ඉරටුව ගත්ත පැංචා. දැන් බලන්න අපි මේකට මල් කීයක් අමුණනවාද කියලා. එක දෙක. ඔන්න මන් දෙවෙනි ඉරටුවටත් මල් දෙකක් ඇමුණුවා. හරි, ඊට පස්සේ ඔන්න මන් තුන්වෙනි ඉරටුව ගන්නවා. දැන් අපි පුංචි දුවල පුතාලත් ගණන් කරන්න ඕනේ මන් දැන් එක ඉරටුවකට මල් කීයක් අමුණනවද කියලා. 1 2 ඔන්න මම තුන්වෙනි ඉරටුවටත් මල් දෙකක් අමනවා. ඔන්න අපේ හතරවෙනි ඉරටුව. එක දෙක ඔන්න පස්වෙනි ඉරටුව. එක දෙක ඔන්න හයවෙනි ඉරටුව.
දෙක ඔන්න හත් වෙනි ඉරටුව එක දෙක ඔන්න අටවෙනි ඉරටුව දෙක ඔන්න නවවෙනි ඉරටුව අන්තිම ඉරටුව පැංචා අපේ 10 වෙනි ඉරටුව එක දෙක ඔන්න 10 වෙනි ඉරටුව ඔන්න අපි මේ හැම ඉරටුවකටම මල් දෙක බැගින් යමුනවා නේද පැංචා දැන් පුංචි දුවල පුතාලා දකින්න ඇති මම මේ හැම ඉරට්ටකටම මල් දෙක බැගින් අමුණලා තියෙනවා හරි ඔන්න මන් දැන් සූදානම් වෙන්නේ පුංචි දුවල පුතාලට මේ හැම ඉරටුවකටම අපි මල් දෙක බැගින් යමුනෝනේ අපි දැන් ඒ ටික ගණන් කරලා බලමු හරි ඔන්න පළවෙනි ඉරටුව. ඔන්න මම මේ ඉරටුවට මල් දෙකක් ඇමනවා. ඉරටු එකයි මල් දෙකයි. හරි. ඊට පස්සේ ඔන්න දෙවෙනි ඉරටුව. ඔන්න ඉරටු දෙකයි මල් ඔක්කොම හතරයි. කීයද? මල් ඔක්කොම හතරයි. ඊළඟට තුන්වෙනි ඉරටුවටත් අපි මල් දෙකක් තමයි ඇමනුවේ. ඔන්න ඉරටු තුනයි මල් ඔක්කොම හයයි බලන් මල් හයක් තියෙනවද කියලා 1 2 3 4 5 6 දැක්ක නේද ඉරටු 3යි මල් 6යි ඔන්න ඉරටු 4යි මල් ඔක්කොම කීයද මල් ඔක්කොම 8යි ඔන්න ඉරටු 5යි මල් 10යි ඔන්න ඉරටු 6යි මල් 12යි අපි ගණන් කරලා බලමුද පංච හරියට මල් 12ක් තියෙනවද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 ඔන්න ඔක්කොම මල් 12යි ඔන්න 7 වෙනි ඉරටුව මල් ඔක්කොම 14යි අපි ගණන් කරලා බලමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 මල් ඔක්කොම 14යි ඔන්න 8 වෙනි ඉරටුව මල් 16යි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 ඔන්න 9 වෙනි ඉරටුව ඔන්න ඉරටු 9යි මල් ඔක්කොම 18යි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 ඔන්න ඉරටු 10යි මල් 20යි හරි අපි දැන් බලමු පැංච මෙතන ඔක්කොම මල් 20ක් තියෙනවද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17
දහ අට දහ නවය විස්ස ඔන්න ඉරටු දහයයි මල් විස්සයි මේ හැම ඉරටුවකටම පුතේ මම මල් දෙක බැගින් තමයි යමිනුවේ එතකොට මම පුංචි දුවල පුතාලට මේ දෙකෙන් දෙක ඉරටු වෙන වෙනම ඔන්න ගණන් කරන විදිය කියලා දුන්නා දැන් හරියටම දෙකෙන් දෙක ගණන් කරනකොට මල් ඒ සංඛ්‍යාවම තියෙනවද කියලා බලන්න පැංච අපි එකේ සිට ගණන් කරලා පුංචි දුවල පුතාලට පෙන්නුවා අපි නැවතත් දැන් අපි දෙකෙන් දෙක මල් ටික ගණන් කරමු ඔන්න පැංච ගණන් කරන්න දෙක හතර හය අට දහය දොළහ දහ හතර දහසය දහ අට විස්ස දැක්ක නේද ඔන්න අපි විස්ස තෙක් ද්‍රව්‍ය දෙකෙන් දෙක ගණන් කරන්න පුංචි දුවල පුතාලට මම කියලා දුන්නා. පැංච කැමති නේද නැවතත් දෙකෙන් දෙක ගණන් කරන්න? එහෙනම් පුංචි දුවල පුතාලා දැන් අහගෙන හිටියනේ. දැන් මාත් එක්ක මේ ද්‍රව්‍ය ටික, මේ මල් ටික අපි දෙකෙන් දෙක නැවත ගණන් කරමු. පුංචි දුවල පුතාලත් මාත් එක්ක මේ සංඛ්‍යා කියවමින් දෙකෙන් දෙක ගණන් කරන්න. 2 4 6 8 10 12 14 16 18 20 ඔන්න අපි මේ ඉරටු වල මල් දෙක බැගින් අමුණුවා අපි මේ මල් ටික දෙකෙන් දෙක ගණන් කළා හරි මම දැන් සූදානම් වෙන්නේ අපි පුංචි දුවල පුතාලට තවත් ද්‍රව්‍ය ගෙනල්ලා මේ විදිහට දෙකෙන් දෙක ගණන් කරන්න කොහොමද කියලා කියලා දෙන්න එහෙනම් යන් අපි අපේ ඊළඟ ක්‍රියාකාරකමට ඔන්න පුංචි දුවල පුතාලට මම පළවෙනි ක්‍රියාකාරකමින් කියලා දුන්නා කොහොමද අපි ද්‍රව්‍ය වලින් දෙකෙන් දෙක ගණන් කරන්න කියලා. ඉතින් බලන්නකෝ එතනදි කියවුණු බලන්න සංඛ්‍යා ටිකම නේද මෙතන තියෙන්නේ කියලා. අපි දැන් පැංචා මේ දෙකෙන් දෙක ගණන් කරනකොට මේ සංඛ්‍යා ටික කටට හුරු කරගන්න ඕනේ නේද? හරි. දැන් අපි ද්‍රව්‍ය වලින් මේ විදිහට ඉස්සෙල්ලා පළවෙනි ක්‍රියාකාරකමේදි ගණන් කරේ. දැන් අපි මේ සංඛ්‍යා ටික නැවත සැරයක් නැවත වතාවක් මතක් කරගන්න මේ විදිහට ගණන් කරමු. ඔන්න මාත් එක්ක පුංචි දුවල පුතාල දැන් සංඛ්‍යා අඳුරනවානේ නේද? සංඛ්‍යාව දැක්ක ගමන් පුංචි දුවල පුතාලට සංඛ්‍යා නාමය දැන් මතක් වෙන්න ඕනේ. හරි. එහෙනම් මාත් එක්ක මේ සංඛ්‍යා ටික ගණන් කරමු. 2 4 6 8 10 12 14 16 18 20 හරි අපි නැවත වතාවක් ගණන් කරමු 2 4 6 8 10 12 14 16 18 20 ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි ඉරටුවට මල් දෙක දෙක අමුණලා නේ දෙක බැගින් අමුණලා අපි මල් දෙක දෙක වෙන වෙනම ගණන් කළා. එතකොට මම පුංචි දුවල පුතාලට එකින් එකක් ගණන් කරලා පෙන්නුවා මෙන්න මේ සංඛ්‍යා ටික තමයි ලැබෙන්නේ කියලා. හරි. එහෙනම් අපි නැවත වතාවක් මේ සංඛ්‍යා ටික දෙකෙන් දෙක ගණන් කරමු. 2 4 6 8 10 12 14 දහසය දහ අට විස්ස ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි දෙකෙන් දෙක ගණන් කරන්නේ එතකොට අපිට 20න් විතරක් නතර වෙන්නේ නැහැ නේද පැංචා මේක දිගටම අපිට 100 දක්වා 100න් එහාටත් ගණන් කරන්න පුළුවන් හරි එහෙනම් අපි දැන් මන් දැන් සූදානම් වෙන්නේ පැංචා තවත් ද්‍රව්‍ය කිහිපයක් අරගෙන මේ අපි පුංචි දුවල පුතාලට දෙකෙන් දෙක ගණන් කරන්න කොහොමද කියලා කියලා දෙන්න එහෙනම් අපි යන් අපේ ඊළඟ ක්‍රියාකාරකමට ඔන්න පෙන්ච මං ගෙනල්ලා තියෙනවා බොත්තන් කිහිපයක්. අපි දැන් සූදානම් වෙන්නේ මේ බොත්තන් ටික දෙකෙන් දෙක ගණන් කරන්න. ඊට කලින් අපි බලමු මෙතන බොත්තන් ඔක්කොම කීයක් තියෙනවද කියලා. එහෙනම් පුතාලා මාත් එක්ක දැන් ගණන් කරමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 දහ හතර පහළව දහසය දහ හත දහ අට දහ නවය
විස්ස ඔන්න මෙතන ඔක්කොම බොත්තම් 20ක් තියෙනවා පැංචා දැන් අපි සූදානම් වෙන්නේ මේ බොත්තම් ටික දෙකෙන් දෙක ගණන් කරන්න දැන් පුංචි දුවල පුතාලාට මතක ඇති අපි ඉරටුවට මල් ලමුනල කොහොමද දෙකෙන් දෙක ගණන් කරේ කියලා අපි එක ඉරටුවකට මල් දෙක බැගින් ඇමනුවා නේද ඒ විදිහටම තමයි පුතේ අපි මේ බොත්තම් ටිකක් ගණන් කරන්නේ ඔන්න එහෙනම් මම මුලින්ම බොත්තම් දෙකක් මෙන්න මෙතනින් තියනවා එතකොට බොත්තම් කීයද දැන් මෙතන දෙකයි නේද ඔන්න බොත්තම් දෙකයි ඊට පස්සේ මම ඔන්න තව බොත්තම් දෙකක් මෙතනින් තියනවා දැන් ඔක්කොම බොත්තම් කීයද හතරයි ඔන්න මන් තව බොත්තම් දෙකක් මෙතනින් තියනවා දැන් ඔක්කොම බොත්තම් කීයද හයයි හයක් තියනවාද කියලා බලමුද බෙන්ච් අපි 1 2 3 4 5 6 හයක් තියනවා නේද හරි ඔන්න 2 4 6 ඔන්න මන් තව බොත්තම් දෙකක් මෙතනින් තියනවා දැන් ඔක්කොම බොත්තම් කීයද 8යි නේද ඔන්න 2 4 6 8 බලන්න 1 2 3 4 5 6 7 8 ඔන්න ඔක්කොම බොත්තම් දැන් මෙතන 8ක් තියෙනවා 2 4 6 8 ඔන්න තව මම බොත්තම් දෙකක් මෙතනින් තියෙනවා දැන් බොත්තම් කීයද 10යි නේද 2 4 6 8 10 1 2 3 4 5 6 7 8 9 10 දැක්කා නේද ඔන්න අපි ඒ ටික දෙකෙන් දෙක ගණන් කරමු 2 4 6 8 10 ඔන්න පෙන්චමන් තව බොත්තම් දෙකක් තියෙනවා දැන් ඔක්කොම බොත්තම් කීයද 12යි 1 2 3 4 5 6 7 8 9 10 11 12 ඔන්න අපි ඒ ටික දෙකෙන් දෙක දැන් ගණන් කරමු 2 4 6 8 10 12 ඔන්න මන් තව බොත්තම් දෙකක් මෙතනින් තියනවා ඔන්න පෙන්ච දැන් ඔක්කොම බොත්තම් කීයද 14යි අපි බලමු 14ක් තියනවාද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 ඔන්න බොත්තම් 14ක් තියෙනවා අපි දැන් මේ ටික දෙකෙන් දෙක ගණන් කරමු 2 4 6 8 10 12 14 ඔන්න බොත්තම් 14ක් තියෙනවා මන් තව බොත්තම් දෙකක් තියෙනවා දැන් බොත්තම් ගණන කීයද 16යි අපි ගණන් කරමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 අපි දැන් මේ ටික දෙකෙන් දෙක ගණන් කරමු 2 4 6 8 10 12 14 16 ඔන්න බොත්තම් 16ක් තියෙනවා තව බොත්තම් දෙකක් මන් තියෙනවා පෙන්චා දැන් බොත්තම් කීයද 18යි නේද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 ඔන්න බොත්තම් 18යි අපි ඒ ටික දැන් දෙකෙන් දෙක ගණන් කරමු 2 4 6 8 10 12 14 16 18 හරි ඔන්න මං අන්තිම බොත්තම් දෙකත් පැංචා උඩින් තියනවා දැන් ඔන්න මෙතන තියනවා බොත්තම් 20ක් අපි ගණන් කරලා බලමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 16 17 18 19 20 අපි එහෙනම් ඒ ටික දැන් දෙකෙන් දෙක ගණන් කරමු 2 4 6 8 10 12 14 16 18 20
ඔන්න මම මේ බොත්තන් 20 දැන් දෙකෙන් දෙක වෙන් කරලා දෙකෙන් දෙක ගණන් කරන විදිහ තමයි පුංචි දුවල පුතාලට මේ කියලා දුන්නේ. අපි නැවත වතාවක් දෙකෙන් දෙක ගණන් කරන්න අපි මේ ද්‍රව්‍ය ටිකත් එක්ක පුරුදු යමු නේද පැංචා. ඔන්න පුංචි දුවල පුතාලා මේ වතාවේද දැන් අපි ක්‍රියාකාරකම් කිහිපයක්ම කරානේ නේද පැංචා. දැන් මේ වෙලාවේදී පුංචි දුවල පුතාලටත් මාත් එක්කම දෙකෙන් දෙක ද්‍රව්‍ය ගණන් කරලා ඒ සංඛ්‍යා ටික කියවන්න පුළුවන් වෙන්න ඕනේ. හරි එහෙනම් අපි මාත් එක්කම දැන් දෙකෙන් දෙක මේ ටික ගණන් කරමු. දෙක හතර හය අට දහය දොළහා දහ හතර දහසය දහ අට විස්ස. ඔන්න මේ මෙතනදී පුංචි දුවල පුතාලා ඉගෙන ගත්තේ බොත්තන් කිහිපයක්. ඒ කියන්නේ ද්‍රව්‍ය කිහිපයක් අරගෙන ඒවා දෙකෙන් දෙක ගණන් කරන්න. දැන් අපි ද්‍රව්‍ය ගණන් කරන්න පුරුදු වුණානේ පැංචා නේද? මම දැන් පුංචි දුවල පුතාලට කියලා දෙන්න මේ සූදානම් වෙන්නේ. අපි කොහොමද රූප 20ක් දෙකෙන් දෙක ගණන් කරන්න කියලා. එහෙනම් අපි යන් අපේ ඊළඟ ක්‍රියාකාරකමට. ඔන්න පැංචා අපි දැන් සූදානම් වෙන්නේ රූප 20ක් ගණන් කරන්න. හැබැයි වෙනසක් තියෙනවා නේද පැංචා? අපි දැන් අද ඉගෙන ගන්නෙ මොකද්ද? අපි දෙකෙන් දෙක ගණන් කරන්න තමයි ඔන්නේ ඉගෙන ගන්නෙ. ඉතින් මම දැන් සූදානම් වෙන්නේ මෙතන මේ තියෙන මල් දෙකෙන් දෙක ගණන් කරන්න. දැන් පුංචි දුවල පුතාලට මතක ඇති මම ද්‍රව්‍ය සියයටක් ද්‍රව්‍ය ගණන් කිරීම රූප ගණන් කිරීම පාඩමේදී මම වෙන වෙනම කියලා දුන්න කොහොමද අපි ද්‍රව්‍ය ගණන් කරන්න ඕනේ කොහොමද අපි රූප ගණන් කරන්න ඕනේ කියලා. ඉතින් මේ පාඩමේදී තන්නේ ඒ විදිහටම තමයි අපිට රූපේ එහා මෙහා කරන්න බැහැනේ. ඒක නිසා අපි මොකද්ද කළේ? අපි ඔව් සලකුණක් යොදමින් තමයි පැංචා රූප ගණන් කරේ නේද? එතකොට මෙතනදිත් අපි කරන්නේ ඒ විදිහටම තමයි. අපි දැන් දෙකෙන් දෙක ගණන් කරනකොටත් අපි මෙතන තියෙන රූප දෙකෙන් දෙක වෙන් කරමින් සලකුණක් යොදමින් තමයි පැංචා ගණන් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. දැන් මෙතන ඔක්කොම මල් කීයක් තියෙනවද බලමු අපි මුලින්ම. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 විස්ස. ඔන්න ඔක්කොම මල් මෙතන 20ක් තියෙනවා. අපි මේ මල් 20 දැන් දෙකෙන් දෙක ගණන් කරන්න කොහොමද කියලා බලමු. හරි දැන් පුංචි දුවල පුතාලට මතක ඇතිනේ මං කලින් ක්‍රියාකාරකමේදී බොත්තම් ගණන් කළා. එතකොට අපි එතන තිබ්බ ද්‍රව්‍යයක්නේ. එතකොට අපි එහාට මෙහාට කර කර ගණන් කරා. දෙක දෙක ගොඩවල් වෙන් කරමින් ගණන් කළා. ඉතින් අපි බලමු දැන් මෙතන රූප මෙතන මේ තියෙන මල් ටික කොහොමද අපි දෙකෙන් දෙක ගණන් කරන්න කියලා. ඔන්න මම මෙතන මුලින්ම මල් දෙකක් මෙහෙම වෙන් කර ගන්නවා. ඔන්න දෙක ඊට පස්සේ ඔන්න මම තව මල් දෙකක් මේ විදිහට වෙන් කර ගන්නවා. දැන් කීයද මල්? 4යි. ඔන්න 2 4 2 4. හරි. අපි තව මල් දෙකක් රවුම් කරමු. දැන් මල් කීයද? 6. 2 4 6. 1 2 3 4 5 6. ඔන්න මල් 6යි. 2 4 6. හරි. අපි ආයෙත් තව රවුමක් අඳිමු නේද මල් දෙකක් අරගෙන. ඔන්න අපි මෙතන දෙකේ ගොඩවල් වලට තමයි පැංච වෙන් කරන්න ඕනේ. ඔන්න දැන් මල් 8යි. 1 2 3 4 5 6 7 8. 2 4 6 8. හරි. තව මල් දෙකක් රවුම් කරමු. ඔන්න 1 2 3 4 5 6 7 8 9 10. ඔන්න මල් 10යි. 2 4 6 8 10. හරි. තව මල් දෙකක් බලමු. ඔන්න දැන් 12යි. 1 2 3 4 5 6 7 8 9 10 11 12. ඔන්න මෙතනදී අපි මේ මල් 12 දැන් අපි දෙකෙන් දෙක ගණන් කරමු. 2 4 6 8 10 12. ඔන්න පෙන්චමන් තව මල් දෙකක් රවුම් කරනවා. දැන් මල් කීයද? 14යි නේද? 1 2
තුන හතර පහ හය හත අට නවය දහය එකොළහ දොළහ දහතුන දහ හතරයි. දැන් අපි මේ මල් දහ හතර දෙකෙන් දෙක ගණන් කරමු. දෙක හතර හය අට දහය දොළහ දහ හතර. හරි. අපි තව මල් දෙකක් රවුම් කරමු. හරි. දැන් කීයද? දහසෙයයි. එක දෙක තුන හතර පහ හය හත අට නවය දහය එකොළහ දොළහ දහතුන දහ හතර පහළව දහසය. දෙක හතර හය අට දහය දොළහ දහ හතර දහසය. ඔන්න මන් තව මල් දෙකක් රවුම් කරා. හරි. දැන් ඔන්න දහ අටයි. එක දෙක තුන හතර පහ හය හත අට නවය දහය එකොළහ දොළහ දහතුන දහ හතර පහළව දහසය දහ හත දහ අට. හරි. ඔන්න අපි අන්තිම මල් දෙකත් රවුම් කරනවා. හරි. එක දෙක තුන හතර පහ හය හත අට නවය දහය එකොළහ දොළහ දහතුන දහ හතර පහළව දහසය දහ හත දහ අට දහ නවය විස්ස. අපි දැන් මේ මල් විස්ස දෙකෙන් දෙක ගණන් කරමු. දෙක හතර හය අට දහය දොළහ දහ හතර දහසය දහ අට විස්ස. ඔන්න මෙතන මල් ඔක්කොම විස්සක් තිබ්බා. මල්වල රූප නේද පැංච? අපි රූප ගණන් කරන්න පුංචි දුවල පුතාලට මං කලින් පාඩම් වලදී කියලා දීලා තිනා. එතකොට අපි මෙතනදී ගණන් ගන්නේ දෙකෙන් දෙක ගණන් කරන්නේ. එතකොට අපි රූපවලදී ඔන්න මල් දෙක එක ගොඩකට මල් දෙකේ ගොඩවල් ගොඩවල් වෙන් කරන්නේ. මේ වගේ සලකුණක් යොදමින් ඔන්න මේ විදිහට අපි මල් දෙක දෙක වෙන වෙනම ගණන් කරා. එතකොට දැන් මෙතන තියෙන දෙකේ ගොඩවල්නේ පුතේ. අපි මේ රූප ටිකේ ගණන් කරේ දෙකෙන් දෙක. හරි. අපි නැවතත් මේ මල් ටික ගණන් කරමු පැංචා. දෙක හතර හය අට දහය දොළහ දහ හතර දහසය දහ අට විස්ස. ඔන්න එහෙනම් පැංච අපි මේ රූප 20ක් තමයි ගණන් කළේ. මං කැමති පුංචි දුවල පුතාලට මෙවැනිම තවත් රූප 20ක් අරගෙන කොහොමද දෙකෙන් දෙක ගණන් කරන්න කියලා දෙන්න. අපි යන් අපේ ඊළඟ ක්‍රියාකාරකමට. ඔන්න පැංච මං තව රූප කිහිපයක් ගණන්ලා තියනවා. බලන්න මේ රූපවල මොනවද තියෙන්නේ කියලා. ඔන්න කොළවල රූප තමයි මං ගණන්ලා තියෙන්නේ. අපි දැන් සූදානම් වෙන්නේ මුලින්ම මෙතන කොළ කීයක් තියෙනවද කියලා බලමු. හරි. අපි ගණන් කරමු. එක දෙක තුන හතර පහ හය හත අට නවය දහය එකොළහ දොළහ දහතුන දහ හතර පහළව දහසය දහ හත දහ අට දහ නවය විස්ස. ඔන්න මෙතන කොළ ඔක්කොම විස්සක් තියෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ මේ කොළ විස්ස දෙකෙන් දෙක ගණන් කරන්න. එහෙනම් පුංචි දුවල පුතාල මට දැන් කියන්න බලන්න අපි කොහොමද මේක දෙකෙන් දෙක ගණන් කරන්නේ? පැංචට කියන්න පුළුවන්ද? ඔව් නේද? බොහොම හොඳයි. අපි මේක ගණන් කරේ මුලින්ම මතක ඇති අපි දෙකේ දෙකේ ගොඩවල් වෙන් කරගත්ත නේද? එහෙනම් අපි ඒ විදිහටම මෙතනත් අපි දෙකේ ගොඩවල් වෙන් කරමින් මේ රූප ටික දෙකෙන් දෙක ගණන් කරමු. ඔන්න එහෙනම් පැංච මම මුලින්ම කොළ දෙකක් මේ විදිහට වෙන් කර ගන්නවා. දැන් මෙතන කොළ කීයද? දෙකයි. ඔන්න මම තව ගොඩක් මේ විදිහට වෙන් කර ගන්නවා. ඔන්න ගොඩවල් දෙකයි කොළ කීයද? හතරයි. දෙක හතර. හරි. ඊට පස්සේ ඔන්න මන් තව ගොඩක් මේ විදිහට වෙන් කරගන්න. දැන් කීයද? හයයි නේද? ගොඩවල් තුනක් තියෙනවා. කොළ හයක් තියෙනවා. දෙක හතර හය. ඔන්න ඊට පස්සේ දැන් කීයද? අටයි නේද? දෙක හතර හය අට. ඔන්න ඊට පස්සේ මන් තව ගොඩක් වෙන් කරගන්න. ඔන්න 10යි. 2 4 6 8 10. ඊපස් ඔන්න මන් තව ගොඩක් වෙන් කරගන්න.
දැන් 12යි. 2 4 6 8 10 12. දැන් පුංචි දුවල පුතාලට මෙහෙම යද්දී මෙතන තියෙන කොළ ඔක්කොම සංඛ්‍යාව පුතාලට අමතක වෙන්න පුළුවන්. එතකොට මම අර කලින් කියලා දුන්නා වගේ ඔයාලට මේ විදිහට කොළ ටික ගණන් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ නැවතත් ඔන්න දෙකෙන් දෙක ගණන් කරලා කොළ කීයක් තියෙනවද කියලා බලන්න පුළුවන්. දැන් මෙතන ඔක්කොම කොළ 12යි. 2 4 6 8 10 12. दहा हतराय देख हतर हाय अट दहाय दोलहा दहा हतर देंग दहा से आय ने दे पैंचा उन्न दहा से आय देख हतर हाय अट दहाय दोलहा दहा हतर दहा से उन्न देंग दहा अटाय देख हतर हाय अट दहाय दोलहा दहा हतर दहा सय दहा अट अन्न देंकियद विस्साय देख हतर हाय अट दहाय दोलहा दहा हतर दहा सय दहा अट विस्स ඔන්න අපි දෙකෙන් දෙක 20 තේ ගණන් කරන්න පුංචි දුවල පුතාලට කියලා දුන්නා. හරි පැංචා. දැන් ඔන්න අපි පුංචි දුවල පුතාලද ද්‍රව්‍යවලනුත් දෙකෙන් දෙක ගණන් කරන්න ඉගෙන ගත්තා. රූපවලනුත් දෙකෙන් දෙක ගණන් කරන්න ඉගෙන ගත්තා. අද පාඩමේදී පුංචි දුවල පුතාල ඉගෙන ගත්තා ද්‍රව්‍ය හා රූප දෙකෙන් දෙක ගණන් කරන්නේ කොහොමද කියලා. මම මුලින්ම පුංචි දුවල පුතාලට කියලා දුන්නේ ද්‍රව්‍ය කොහොමද අපි දෙකෙන් දෙක ගණන් කරන්නේ කියලා නේද පැංචා. අපි ඉරටුවට මල් ලමුනලා මල් දෙක බැගින් වෙන වෙනම 20 තෙක් ගණන් කරන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ මම කියලා දුන්නා කොහොමද අපි රූප 20ක් දෙකෙන් දෙක ගණන් කරන්න කියලා. එතකොට පුංචි දුවල පුතාල ඉගෙන ගත්තා අපි සලකුණක් යොදමින් රූප වෙන් කරමින් දෙකෙන් දෙක ගණන් කරපු විදිය. හරි. එහෙනම් පැංච මන් දැන් සූදානම් වෙන්නේ මේ පාඩම මෙතනින් අවසන් කරන්න. හැබැයි මං ඊළඟ පාඩමේදී කියලා දෙනවා 100 තෙක් කොහොමද අපි ද්‍රව්‍ය හා රූප දෙකෙන් දෙක ගණන් කරන්න කියලා. ඉතින් මේ පාඩම අරන් එනකන් පුංචි දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්.